එඒත්මිත්තු අපි ජීවත්වනි අමුතුම ජාතිය රථක බීඩි ගනිකාවෝ හිරේවනකොට අපි සුපිරි ගැනිකාව පර්ලිමින්තුවන. අපේරටේ පොත්තරතු ගෑනියකට මාචර්වරයෙකුට වඩා දේවල් කරන්න පුළුවන් කියන පෞ්ග අවුදු හැත්තෑ විඩි අපි කෙනකත්. විශේෂෙන්ම ආර්ථක විද්‍යාව වආංජවගේ විෂයන් හදාරණකොට ආර්ථික විද්‍යාවේ වාන්ජය කියලා දෙන්නේ ආයෝජනය කරන්න පුළුවන් සම්පත් හතරක්තියනවා. මයි ූමේ ්‍රමය ප්‍රාගධනය ්‍යවසාය. හැබැයි අපේරට ඉන්න කුරුදු වත්තේ රවිතට සිංහල කතා කරන අම්මන්්ඩිලා අලුත්ම දෙයක් හොයාගත්තා ආයෝජනය කරන්න පුළුව. ඒ තමයි කකුල් දෙකස්ේ තියෙන මස් දෙසිය පණා. මෙවෙනකට අපේරට සුපරි ගනිකාාව මහාචාර්වරන්ටත් වඩා ඉහෙලින් පැජබෙනවයි කියෙක හැමෝම දන්න කාරණය. විසිසම අපි පාලිමහින්තුව ඉන්න සමහර අම්මන්ඩිලත් මේ තත්වයට බැටිලා තියෙනවා. භූ මේරටඒ බෞත්‍රයයක් ජනාවට. එ නැත්තාම් පරමාඩි පත්තිහිමි ජනතාව මීහරක්වොගේ කරේතියන් එල දෙනුවගේ ගෑනු පාල්ලිමේන්තුව ඇතිලා හැම අවුරුදු පාකටම සැරයක් නැවතවතාවක් අන්ඩනවා. අන්ඩලා ආපූසරයක් මේ වගේ කාලකන්නේ හැත්තා පාර්ලිමේන්තුට ගෙන යන. ඒ ප්‍රතිඵලයයක්ක්විදියට තමයි අවරුදු හැත්තවක්තිසි අපට පාංකයා ගන්න බැරි කාලක්්‍ය ආර්ථිකයකට මූුණ දෙන්න සිද්ධ වෙලාතියෙන්. වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් කතා කරන, සුපිරි ගැනිකාවක්තමායි ඉදායන මිටෝර්ණ දෑයනකිවූහම බොහෝ දෙනෙක් දන්නේ කටවාාචාල තක් කඩියාම් මණඩිකෙනෙක් කිය කාරණි. හැබැයි මේ ගෑන එමනත්ත මේ හාල් කෑලට වටිනකමක් දුන්න සාජිත් සජත් එදා දැනගමිගේ පාලිමිේන්තු එන්න තරම් සුසකාන්න ැති බවත් දැනගෙන එමනත්තම් ඒවකට පැවිති ආණ්ඩුකවස්ථාව අනුව එකන දහනම නිවස්ථාව අනුව විදිත්ව පුරවැැසිකට පාලිමේන්ත්‍රට එන්න බැරි බව ැනදන සජිත් මේ කාල කන්නි ගෑනී පාර්ලිමෙන්න් හොට ගෙනාව. මේ අවසානයේදී ඒයම් මන්්ඩී විපක්ෂය චන්දවලින් පාර්මින්න් තුටවිල්ල අන්තිමට විිශ්‍ර සක්තිමත් කරන්න ගෝටගේ ඇට දෙකේල්ලුන. අද වෙනකොට සමස්තියක් පුදියට මේ සජිත්ල කරපු දේශපාලන කුපාඩි වැඩේ නිසා වන්දිගබන්න සිද්ධබලා තියනේ බෞතරයක් ජනතාව. ඇවිතරක්කමෙයි අද වෙනකොට සදිිත්ත හැදි ගැලවෙන්න ඩෑයනම් අතා කරන්නට පටන් අරන්තිබෙනොත්. ඩෑයන මේ වලකොට මේ හයි අරන්තියෙන වෙන කිසිම කෙනෙක් ගෙක්නෙමයි බැසිල්ගින්. බැසිල් කියල කියන්නේ කලටි වයස ගෑනු පෙන්නන්න බැ රි චාර්තයයක්. ඔබට මතකඇති කොඩි කාරගයක් බෝට බැසිල් කළේ මුක් දෙකේන කාරණ. අද වෙනකට පොට්ටු පක්ෂය ඇතුළේ ලොකු කෙලිය කරන්න පුළුවන් පුද්ලෙ කෙටිට තමයි හැමෝම බැසිල් සලකන්න. එඒෙසා ැසිල්ට රැ්තු ත්ස්සලා වැඩකරගන්න බොහෝ ගෑනනිල් ුරි පත්වෙනවා. ඔබ අහලතියනව සාමාන්‍යයෙන් අපේ රටේ කියවනක් තියෙනවා සාමාන්‍යයෙන් උගත්තු දනවට බහින් නැතිතැන මෝඩයෝ කරවටක් බහිනවා. ඒවගේම තමයි දෙවරු පයි නොත බැෙනතැන මලපෙරේතුව පිනුම් ගහනවා. අදමෙනකුට ඩයන ගමගේ කිසි ලැජ්ජාවක් නැතුව අපේරටේ ගංජව වන්න කතා කරනවා. එක බැත්තකින් පැෑ විසි අතර භාරන්න කතා කරනවා. නි පැත්තෙන් රටේ ගණනික අවෘතිය නීතිගත කරන්න කතා කරන. හැබයි දෑනගමගේ උත්තර දියුදු කාරණ යක්ති බෙනවා. සාමාන්‍ය ලෝකයේ දුණු රටවල් එම තත්වයට පැමිණට පස්සේ කරන දේවල්. අද වගේ අපේටවල් නැතම් මේ පසුගාමී රටක මුලින්ම කරන්න ෑම අතිශය භායනකයි. බොහොම දුණු රටවල් පවා. ගංජ වගේ දේවල් නීති්‍යයනුකුල කරේ සමාජ විශාල් වයෙන් දුණු නාට පස්සේක්. ට පෝලිමික යන්න දන්න ඇති ජනතාවක් කියන්න රටක මේ වගේ දෙවල් නීතිගත කිරීම තුළ වෙන්නේ මහාවිනාශයක්. මේකට හොඳම උදාහරණය තමයි තායිලාන්තේ. තායිලන්තයේ ජාතික දළ ආදායමෙන් සියට හැටපහක් කුපෑනි ගනිකාවෘතියන්. අද වෙනකුට දෑයන ගමගේලා හදන්නේ මේරට කොඩ්ඩක් හැටකන්ටපේන අංසික කෙල්ලන්ගේ මස්තික මිකුණලා කියයක්හරිහම්බ කරන්න. ඩෑනකේෙන අම්වන්ඩිට මෙවැනි ඉතිහාසයක් තිබ්බයි කියලා, බෝජනෙක් දන්න කාරණය මිතෝරණී දවසින් දව සපේක බල්ල ටයනවා. බල්ලො පාලනේයටයනවා. මේකට බග කිය ලූනේ අපි මොකද විදායිකවස්ථාාව කධදිිරන බලයතියනය අපිට ඩෑනල වගේ අම්මන්්ඩිලා බැසිල්ලවගේ තක්කඩි සැමකයි නිජුබෑදල මේ සමස්ත සමාජයට පෙන් කොකා පෙනෙන එක නවත්තන්න පුළුවන් ඔබටත්මටත් එමනතුව බැසිල්ල ගෝටලා ඩෑන්ලත්ක නිජුබෑදලා සමස්ත්‍යයක් විද්ජයට මේ සමාජය හූරංකාලා. නිර්මාණී කරන මහා විනාශකාරී සමාජ තාත්වයට මූල දෙෙන්වෙන ඔබට අත්මටක් පමණක්නමේ මතුපාරපුරට. එම නිසා මේ කාල කනි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් එකට නායතත්වේ ජිහැකි සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පේරමනු ටේම විතනි අර්ගයන් සු ජකන නතු ෝබල සී පපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට්ට ජයර්.